බෝජ්ජි ඔබ කවුරුත් ආහාරයට ගැනීමට කැමැත්තක් ආසාවක් දක්වන ප්‍රධානතම එළවලුවක් ලෙස හඳුනාගත හැක. ඉතාම පහසුවෙන් වසවිසින් තොරව ගෙවත්තේ වගා කළ හැකි බෝජ්ජි වගාව සරලව සිදුකරගන්නා ආකාරය අද අපි කතා කරමු. බෝජ්ජි වගාව සිදුකර ගැනීමට මුලින්ම දූකොටසක් තෝරාගත යුතුය. ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය ආකාරයට දූකොටස තෝරාගන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය පසක් සහිත දූකොටසක් ගැටලුවක් නැත. බෝජ්ජි වගාවේ දෙවන පියවර ලෙස ඔබ තෝරාගත් දූකොටස තුන ඇති වල් ටික හොඳින් උදලුගා ගන්න. ඒ සඳහා ඔබට මේ ආකාරයේ උදැල්ලක් භාවිතා කළ හැක. ඉන් පසුව ඔබ උදුලුගාගත් වල් ටික හා බිම් කොටස් තුළ ඇති ගල් කැබලි, රොඩු ආදිය මේ ආකාරයෙන් ඉවත් කරගන්න. පසුව මේ ආකාරයෙන් අස හොඳින් කොටා ගන්න. ඒ සඳහා ඔබට තරමක් විශාල වූ උදැල්ලක් භාවිතා කළ හැක. පස හොඳින් අඩියක් පමණ ගැඹුරට කොටා ගන්න. ඒ ඔබට සාර්ථක බොන්චි වගාවක් සඳහා උදව්වක් වේවි. මේ ආකාරයෙන් ඔබ කොටාගත් බිම් කැබැල්ල බෝංචි වලවල් කැපීමට පෙර හොඳින් ලෙවල් කරගන්න. බෝංචි පාත්‍ය සමබරතාවය පවත්වා ගැනීමට ලෙවල් කිරීම අවශ්‍ය කරුණක් වේ. ඉන්පසුව බෝංචි පාත්‍ය උස් කිරීම සඳහා පාත්‍ය දෙපැත්තේ කාණුවක් දමා ගන්න. ඒ අනුව ඔබට කැමති පරිදි කාණුව දමා ගත හැක. පාත්‍යයේ අනිත් පසද පෙර පරිදිම කාණුව දමා ගන්න. ඉන්පසුව පෙර පරිදිම පාත්‍ය නැවතත් ලෙවල් කරගත යුතුය. බෝංචි වගා කිරීමේ ඊළඟ පියවර වන්නේ වලවල් කැපීමයි. එය මේ ආකාරයෙන් කරගත හැක. බෝංචි වලවල් පාත්‍ය පළල් පැත්තෙන් වලවල් දෙකක් ලෙස ක්‍රමානුකූලව කපා ගන්න. බෝංචි වගාවේ සාර්ථකත්වය සඳහා කාබනික පොහොර දැමීම වැදගත් කාරණයක් ලෙස සලකයි. එම නිසා ඔබ බෝංචි වගා කිරීමට පෙර මේ ආකාරයෙන් කාබනික පොහොර ස්වල්පයක් සපයා ගන්න. ඉන්පසුව වලවල් වලට එක් කිරීමට අවශ්‍ය වන්නේ රසායනික පොහොරයි. රසායනික පොහොර විටක් එක් වලකට දැමීම ප්‍රමාණවත් වෙයි. ඔබට අවශ්‍ය රසායනික පොහොර වෙළඳ සැලකින් මිලට ගත යුතුය. රසායනික පොහොර නොමැතිව වුවද බෝංචි වගාව සිද්ධ කළ හැක. ඉන්පසුව මෙවැනි කුඩා උදැල්ලක් භාවිතා කිරීම මගින් අපි වලතුරට දමාගත් රසායනික හා කාබනික පොහොර හොඳින් වලතුලදී මිශ්‍ර කර ගැනීම සිද්ධ වේ.
මීළඟට අපි බෝන්ති බීජ මේ ආකාරයෙන් එක් පලකට තුන බැගින් දමාගන්න. බෝන්ති බීජ වෙනසරෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයක් මිලදීගත හැක. ඉන් පසුව ඔබට බෝංචි වල දෑතින් හෝ කුඩා උපකරණයක් භාවිතා කිරීම මගින් මේ ආකාරයෙන් වසා ගන්නට පුළුවන්. දැන් අපේ බෝංචි පාත්‍රය සඳහා ජලය එක් කළ ගත යුතුය. ඒ සඳහා ඔබට කුඩා මල් බාදියක් භාවිතා කළ හැක. බෝංචි පාත්‍රය සඳහා දින 3කට වරක් වතුර යෙදීම ප්‍රමාණවත් වේ. ඒ මගින් බෝංචි වගාවේ මූලික පේවරයන් අවසන් වේ. අපගේ බෝංචි වගාව දින 16ක් ගතවීමෙන් පසුව දිස්වන ආකාරයයි මේ. වර්ධන අවධියේද අපගේ බෝංචි වගාව සඳහා ජලය එක් කළ යුතුය. ක්‍රමානුකූල පරිදි ජලය නොමැති විට සාර්ථක බෝංචි වගාවක් සිදු කරගත නොහැක. පසුව එක් එක් වර්ධන අවධිවලදී මේ ආකාරයෙන් අපේ බෝංචි පාත්‍රය තුළ ඇති කුඩා වල් පැලෑටි ගල් කෑලි ඉවත් කර දමා ගන්න. සාර්ථක බෝංචි වගාවක් සඳහා ඉතා අවශ්‍ය කාරණයක් ලෙස ඒ සලකයි. රසායනික පොහොර දෙවැනි වතාවටත් එක් කළ යුතුය. ඒ සඳහා දෑතට රසායනික පොහොර මිටක් රැගෙන මේ ආකාරයෙන් බෝංචි ගස වටේ දමා ගන්න. විශේෂයෙන්ම බෝංචි පැලය මුලට පොහොර යෙදීමෙන් වළකින්න. බෝංචි වගාවේ ඊළඟ පියවර වන්නේ බෝංචි පස් දැමීමයි. අපගේ කාණුව තුළ ඇති පස් බෝංචි පැලය වටේට මේ ආකාරයෙන් දමා ගන්න. ඉන්පසුව බෝංචි කොළ මත පස් අයින් කර දමා ගන්න. පොහොර දැමීමෙන් පසුව නැවතත් මේ ආකාරයෙන් ජලය එක් කර ගන්න. පසුව සිද්ධ කර ගැනීමට ඇත්තේ කෝටු සිටවීමයි. මේ ආකාරයේ කෝටු ඇපල හෝ වැල්පීසියා හෝ ඕනෑම කෝටු වර්ගයක් අපිට භාවිතා කළ හැක. මේ ඔබට දිස්වන ආකාරයෙන් එක් බෝංචි පැලයකට එක් කෝටුව බැගින් සිටවා ගන්න. බෝංචි වැල ඉහළට ගමන් කිරීම සඳහා බෝංචි කෝටුව ඉතාම වැදගත් සාධකයක් ලෙස සලකයි. ඉන්පසුව මේ ආකාරයෙන් ඉතාමත් සාර්ථක බෝංචි වගාවක් දැකගන්නට පුළුවන්. බෝංචි වගාව සිටවපු දින සිට දින 60ක කාලයක් ගතවීමෙන් පසුව
මේ ආකාරයෙන් දිස්වේ. දින 60ක කාලයේ ගතවීමෙන් පසුව මේ ආකාරයෙන් බෝංචි මල් දැක ගැනීමට පුළුවන්. ඉන්පසුව මේ ආකාරයෙන් බෝංචි පල හට ගැනීම දැක ගන්නට ඔබට හැකි වේවි. බෝංචි පල නෙලීම සිද්ධ වන්නේ මේ ආකාරයටයි. ඉන්පසුව සාර්ථක බෝංචි අස්වැන්නකින් පසුව ඔබගේ එදිනෙදා ආහාර වේලවල සඳහා එළවලුවක් ලෙස එක්කර ගැනීමට ඔබටත් හැකි වේවි. මීළඟට තවත් වීඩියෝකින් හමුවන බලාපොරොත්තුව ඇතුව අදට ඔබෙන් සමුගන්නම්. වීඩියෝ එක නැරඹූ ඔබට ස්තුතියි.